මේ වෙනකොට අපි විසුද්ධි මාර්ගයේ පස්වෙනි විසුද්ධිය පිළිබඳව තමයි දිගහැරීම අද කගිය සතෙන් ආරම්භ කළා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දැන් අපි එකට සම්බන්ධ කරනවා. ධර්මයේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරුයි. ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. එහෙනම් දැන් දීර්ඝ කාලයක් පුරාවට මේ ධර්මය ශ්‍රවණය කරලා ඒ පිළිබඳව මන අවබෝධය දැන් හොඳට වැඩිලා නම් ඒ පිළිබඳව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණා නම් දැන් මේ අද කරන දේශනාව ඔයත්තන්ට මෙතනදීම වැටහෙවි. ඒක එහෙම මදි වුණොත් විකාශනය වෙන දවසට අහලා ඒක පොත්වල හරි ලියාගෙන නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත සිහි කරන්න, නැවත නැවත විදර්ශනා කරන්න. දැන් මේ දේශනා කරන්නේ සුද්ධ විදර්ශනා. විදර්ශනා ප්‍රඥාව හැර මේ ලෝකේ මේ සසරෙන් එතර වෙච්ච කෙනෙක් නැහැ. විදර්ශනා නුවණින්ම තමයි මේ සංසාරයෙන් යම්කිසි කෙනෙක් නික්ම ගියානම් විදර්ශනා ප්‍රඥාවෙන්. ඒ නිසා විදර්ශනාව තමයි සියලු දුක් ගිනි නිමා කරන්නට උපකාර කරන්නේ. අපි ගිය සතියේ කතා කළා කරුණු තුනක් අරගෙන මේ කරුණු තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ කරුණු තුනම විශේෂ ක්‍රියාත්මක වෙන කරුණු තුනක් ඒ තමයි ආශ්‍රව හා උපාදානය. ආශ්‍රව හා උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි කියන කාරණේ. මේ කරුණ තුන බුදුරජාණන් වහන්සේ එකට එකතු කරලා දේශනා කරනවා. දේශනා කරන මහණෙනි මනාව දැනගත යුතු ධර්මතා තුනක් තියෙනවා. මනාව දැනගත යුතු ධර්මතා තුනක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව හා උපාදානයට හේතු වෙන ස්පර්ශය. ආශ්‍රව දැනගන්න ඕනේ, උපාදානය දැනගන්න ඕනේ, ඒ ධර්මතා දෙකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය දැනගන්න ඕනේ. නැවත මෙච්චර කල් අහලා තියෙනවා ආශ්‍රවයන්ට ප්‍රත්‍ය අවිද්‍යාවයි කියලා. එහෙමනේ දන්නේ. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි කියලා. දැන් මේ කරුණ තුනේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව හා උපාදානයන්ට ප්‍රත්‍ය ස්පර්ශය. අපි බලමු මේක විග්‍රහ කරලා. ඒක හරිද කියලා. තේරුම් ගන්න පුළුවන්ද කියලා. දැන් හැබැයි මේ වෙනකොට අපි උද්‍යව්‍ය ඥානිය ගැන දීර්ඝ කතා කළා. උදේ වේ. උදේ කියන්නේ හට ගන්න, වේ කියන්නේ නැති වෙනවා. සය වේ. සය කියන්නේ නැති වෙනවා, වේ කියන්නේ අතුරුදහන්. මේ වෙනි ධර්මතා දෙකක් තමයි නාම රූප දෙක තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඇතිවීම නැතිවීම, හටගෙන බිඳීම, උදේ වේ. දැන් අපි ගන්න මං ගිය සතිය ගත එක ඇස රූප දෙක නිසා සිත කරුණු තුන එකතු කරන ස්පර්ශය, ස්පර්ශය නිසා විඳීම කියන කරුණු තුන. ඒක දැන් හොඳට අහලා තියෙනවා. දිට්ඨි විසුද්ධියේදී, කාංකා විතරණ විසුද්ධියේදී, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී හොඳට අහලා තියෙනවා. දැන් අද ගන්නවා මේ ආශ්‍රවයන් කනට අපි කැමතියි. කැමති නේ? මොකද ඒකෙන් අහන්න එපේ. ඒක නැතුවත් අහන්න බෑනේ. ඒකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දයකට කැමති. කැමති කියන්නේ කාම, ආශ්‍රව කියන්නේ ඇලෙනවා. හරිනේ? ওই දෙකටම කැමැත්තෙන් ඇලෙනවනේ. ඒ දෙක නිසා උපදින සිතටත් කැමැත්තෙන් ඇලෙනවා. ඒ කියන්නේ සෝත විඥාණයට. ඒ දෙක නිසානේ සිත ඒකටත් කැමැත්තෙන් ඇලෙනවා. ඒ කර්ණ තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශයනේ. ඒකටත් කැමතිනේ. ඔය ස්පර්ශයන උන ශබ්ද ආරම්භණය ගන්න බෑනේ. ඒකටත් කැමති. එහෙනම් ඒක කාමාශ්‍රවයක්. ස්පර්ශය නිසා විඳීමේ සිතක් තියෙනවා සෝත සම්පස්සජා වේදනා. ඒකටත් කැමති. රක්ඛන ශබ්ද ඒ දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය හා ස්පර්ශය නිසා විඳීමේ සිත පහටම කැමති කැමැත්තෙන් ඇලෙනවා. හරිනේ? කාමාශ්‍රව. හරිනේ? දැන් මේ කාමාශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්න ස්පර්ශය. තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරනවා.
යමෙක් කියනවා නම් කනක් තියෙනවා කියලා ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් කනක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒක අපි පරමාර්ථයෙන් ගමුකෝ. යමෙක් කියනවා නම් සෝත ප්‍රසාද රූපයක් තියෙනවා කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් සෝත ප්‍රසාද රූපයක් නැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් ශබ්දයක් තියෙනවා කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් ශබ්දයක් නැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් ඒ දෙක නිසා ඇති වෙන සිතක් තියෙනවා කියලා තියෙනවා කියලා කියනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් ඒ කණයි ශබ්දයයි නිසා හටගන්න සිතක් නැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කාරණ තුන එකතු කරන ස්පර්ශයක් තියෙනවා කියනවා නම් යමෙක් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් සෝත සම්පස්සයක් නැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් සෝත සම්පස්සජා වේදනා තියෙනවා කියලා ස්පර්ශය නිසා විඳීමක් තියෙනවා කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. යමෙක් කියනවා නම් ඒ ස්පර්ශය නිසා විඳීමක් නැහැ කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ සම්මුතිය කණක් තියෙනවා. ශබ්දෙකුත් තියෙනවා. ඒ දෙක නිසා සිතකුත් සම්මුතිය තියෙනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයකුත් සම්මුතිය තියෙනවා. ඒ ස්පර්ශය නිසා විඳීමකුත් සම්මුතිය තියෙනවා. ඒක දැන් දන්නවනේ. එහෙම තියෙනවනේ. මේ බුදුරජාණන් වහන්සේ කියනවා නම් යම් කිසි කෙනෙක් එහෙම හිතනවා කියලා ඒ හිතවිල්ල වැරදි. ඇයි? හැබැයි නැහැ කියන්නේ. ඒ මේ තියෙන හින්දා. හැබැයි තියෙනවා කියන්නේ. එහෙනම් කොහොමද වෙන්නේ? මේකට කියන්නේ සෝත ප්‍රසාද රූපය. කන සෝත ප්‍රසාද රූපය, සෝත ద్వාරේ, සෝත ආයතනය කියනවනේ. දැන් මේ ධර්මතාවය පෙර කර්මයක් නැත්තම් මේ කන නැමැති සුද්ධාෂ්ටක කලාපේ ප්‍රවෘත්තිය පැවැත්ම ඇදගෙන යන්න කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍යය කියන එකක් දැන් හොඳට දන්නවනේ. ඒ ධර්මතා පහ නැත්තම් සෝත ප්‍රසාද රූපයක් කො තියනද? දැන් එතනදී එතකොට දැන් නැහැ කියනවද තියනවා කියනවද? තේරෙනවද කෙනෙක්? නැහැ කිව්වත් වැරදි. එමෙති තියෙනවා කිව්වොත් පරමාර්ථයට ගියාම නැත. හරිනේ එතකොට. එහෙනම් මේකට කැමති කාම ආශ්‍රවයක්. හරිනේ. ඒකට කැමති උනේ ඒ සිත මෙතනට ස්පර්ශ වුණ නිසා නෙමෙයිද? එතකොට ස්පර්ශ නිසාද නෙමෙයිද ආශ්‍රවය හැටගත්? ආ. ස්පර්ශ නිසා නෙමෙයිද සිත මේ සෝත ප්‍රසාද රූපයට කැමති, කනට කැමති, සෝතද්වාරයට කැමතිනේ. ආ. එතකොට සිත මෙතනට ස්පර්ශ වෙන්න එපේ කැමති වෙන්නේ. එහෙනම් ස්පර්ශය නිසා නේද ආශ්‍රව? එතකන් ආශ්‍රවයක් තිබ්බද? අපි හැදුවා. හැදුවා නේද ආශ්‍රවය? ඒ මොකද්ද හැදුවේ? සසර. ආශ්‍රවයක් හැදුවා කියන්නේ හැදුවේ සසර. ආශ්‍රවයක් හැදුවා කියන්නේ හැදුවේ දුකක්. ඇයි? කනයිති දුකට. සෝත ප්‍රසාද රූපයිති දුකට. මෙතන තියෙන දුකේ පැවැත්ම. ඇයි? මේකේ තියෙන ජාතියක්. මේකේ තියෙන ජරාවක්. මේකේ තියෙන ව්‍යාධියක්. මේකේ තියෙන මරණයක්. මේකේ තියෙන ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්. තියනවද? ඒක අපි හැදුවේ මොකද්ද එතකොට? දුකක්. හරිද? ඒතර ස්පර්ශ ප්‍රත්‍ය හැබැයි අපි මෙච්චර කාල කියලා දුන්නේ තව පැත්තක්. මොකද මේ ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි අවිද්‍යාව ආශ්‍රවවලට ප්‍රත්‍යයයි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදි පෙන්නන්නේ මොකද මේ අපි දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් අපට අවශ්‍ය කරනවා ප්‍රතිස්පදා ඥාන දර්ශන විසුද්ධියේදී නවමහා විදර්ශනා කියලා විදර්ශනා ඥාන නමයක් අපි උපදවා ගන්න ඕනේ. උද්‍යව්‍ය ඥාන, බංග ඥාන, බයතුපට්ඨාන ඥාන, ආදිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කම්මඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥාන,
සංස්කාර උපේක්ෂා ඥාන සත්‍ය අනුලෝම ඥාන මේ ඥාන නමය දැන් උපදවන්න ඕනේ අපි මොකද අපි දැන් ඒ ඥාන නමේ උපදවන්න සුදුසු මානසිකත්වයක් තුල ඉන්නේ ඒ කියන්නේ අර සීල විසුද්ධියේ ඉඳලා මේ වෙනකොට මෙතනට එනකොට හරියටම ඔයත් මේ ධර්මය ප්‍රගුණ කළානම් මෙනෙහි කළානම් නැවත නැවත අනුපස්සනා කළානම් දැන් මේ මානසිකත්වයවත් මනස තියෙන්න ඕනේ මේ නවමහ විදර්ශනා උපදවන්න සුදුසු ආකාරයට සකස්සලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙලා තියෙන්නේ තාම හරියාකාරව අනුපස්සනා කළා නැහැ මෙනෙහි කළා නැහැ නැවත නැවත ඒක සිතට අනුගත කරගෙන නැහැ. හරිනේ? දැන් මේ කියන එක දැන් තේරෙනවා මොකද දැන් ගැඹුරුයි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මොකද ඥාන මේවා අපට කලින් තිබ්බේ නැහැනේ. ඒතර මේ ඥාන ටික උපදවා ගන්නෙ නැතුව නිවන් දකින්න බෑ. මොකද නුවණට තමයි සත්‍ය අවබෝධ කරලා දෙන්නේ. සත්‍ය පෙන්වන්නේ ඥාණයට නුවණට බුද්ධියට. එහෙනම් අපි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි හදන්නේ බුද්ධිය. ඥාණය, නුවණ, විද්‍යාව. විද්‍යාව. මොකද අපි අවිද්‍යාවෙ ඉන්නේ. ඒ නිසා අපි දැන් එන්න ඕනේ විද්‍යාවට. එහෙනම් දැන් සෝත ප්‍රසාද රූපයක් නැහැ කිව්වේ අර කර්මයක් වර්තමානයේ කර්මය හා සිත සීත උෂ්ණහ ආහාර ප්‍රත්‍ය නොවන තාක්කල් සෝත ප්‍රසාද රූපයක් නැහැ. අපි හැදුවා. හැදුවේ. මේක කාම ආශ්‍රවයක්. කාම කියන්නේ කැමැති. කැමැත්තෙන් ඇලිලා ඉන්නේ මේකට. කන ඇහෙන්නේ නැති වෙනවට කැමති නැහැ. මේ කැමදාම ඇහෙන්න දෙපැ ජීවත් ඉන්නකම්. එහෙනම් කැමති. එතකොට කාම ආශ්‍රවයක්. එතකොට ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන්නේ. ආශ්‍රවයක් හැදුවා නම්, ඇලුනා නම්, ආශ්‍රවයක් හැදුවා නම් ඒ හැදුවේ සසරක්. දැන් කොහොමද එතකොට නිවෙන්නේ? එතන මේ සෝත ප්‍රසාද රූපේ තියෙන ඉපද බිඳින ධර්මතාවයක්. ඇයි? චිතක්ෂණ 17යි. එතකොට චිතක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒ කාලය තුල හටගෙන බිඳිනවද නැද්ද? ඇතිව නැති වෙනවද නැද්ද? ඇතිව නැති වෙනවා. එතකොට අර ඇලීමේ සිතට කොච්චර ආයස තියෙනවද? එක චිතක්ෂණයයි. එතකොට එක චිතක්ෂණය තුල මේ චිතක්ෂණ 17ක් තුල හටගෙන බිඳෙන ධර්මතාවයට සිතක් හදනවා. ඒ සිතට කොච්චර ආයුෂද? එක චිතක්ෂණයයි. එතන තියෙන්නේ උදේවැයද? හටගන්න ශනේම බිඳෙනවා? එහෙනම් බංග ඥානයයි. හටගන්න ශනේම බිඳීම දෙකීම බංග ඥානයයි. එතන මෙතනට ආවේ කොහොමද? එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා ඒ අරමුණු කරපු සිත එක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා ඒ දෙකේම තියෙන නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද මේ සෝත ප්‍රසාද රූපේ අපට ඇති කරන්නේ දැඩි පීඩනයක් ඒ පීඩනයක් ඇති කරන්නේ පිළීමක් ඇති කරනවා දෙවිල්ලක් ඇති කරනවා ඒ මොකද්ද මේක ඉස්සරහට දාලා මිහිරි ශබ්දාන්ත මිහිරි ශබ්දාන්ත දැන් මේ ඉන්ද්‍රියන් හයෙන්ම කරන්නේ ඕක නේද? ඇස ඉස්සරහට දාලා ලස්සන රූප බලන්න. සිත පෙලන්නේ නැද්ද? සිත අණ කරන්නේ නැද්ද? සිතට දෙවිල්ලක් එන්නේ නැද්ද? මේවා කාට අයිතිවද? මේ ඇසත් කනත් නාසයත් දිවස් ශරීරයත් සිතත් කියන මේ හයම අයිති මායයට. මායයට අයිති. ඒ මායයට අයිති කියන්නේ මායයට අයිති කියන්නේ මායය තමයි සිතට අනුබල දෙන්නේ ඕක දාලා රූප බලන්න කියනවනේ අපි දන්නේ මායයකද කියන්නේ කියලා අපි දන්නේ සිතෙන් දැනුම් දෙන බව විතරයි බුදුරජාණන් වහන්සේගෙන් මායය ඇවිල්ලා ඇහුවා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස කියනවා මායය ස්වාමිනී භාග්‍යතුන් වහන්ස යස මගේ ඔය කොඹේ තමයි එකඹි ඒ අර ඇස ඉස්සරහට දාලා ලස්සන රූප බලලා අපි ආශ්‍රව හදන තාක් කල් මායයටයි තියෙන්නේ නැද්ද
එතකොට මේ ඇලෙන සිතට ආවිස එක චිතක්ෂණයයි මේ සෝත ප්‍රසාද රූපයට ආවිස එක චිතක්ෂණයයි චිතක්ෂණ 17යි 17ක් තුල මේක ඉපද බිඳිනවා මේකට ඇලෙන සිත එක චිතක්ෂණයයි හදන ආශ්‍රවයක් මාරේ හිනාරේ හදන්න හදන්න ඒකයි කිය මට අයිති කියලා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාර්යා සානි භාග්‍යතුන් වහන්සේ කනත් මගේ ඔය කතඹේ තමයි ඒකත් තඹේ තමයි ඒ විතරක් නෙමෙයි සානි භාග්‍යතුන් වහන්සේ නාසයත් මගේ ඔය කතඹේ ඒ ඔබේ තමයි ඒයි ඒක ඉස්සරහට දාලා සුවඳ ගන්න කියලා සිතට අනුබල දෙනවා සිතට කියනවා සිතට දැනුම් දෙනවා සිත කියන්නේ එතකොට ආශ්‍රවය සිතට කැමති එතරම් කාම ආශ්‍රවය නාසයටක් කැමති එතරම් ආශ්‍රවය ඊට පස්සේ කියනවා සානි භාග්‍යතුන් වහන්සේ දිවත් මගේ ඔය එකත් ඔබේ තමයි ආයි කියනවා මේ ශරීරයත් මගේ ඔය එකත් ඔබේ තමයි ඒ විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේ සිතත් මගේ ඔය එකත් ඔබේ තමයි කිව්වා හැබැයි මාරයන් ඔබ දැනගනි මේ ඇසටත් මේ කනටත් මේ නාසයටත් මේ දිවටත් මේ ශරීරයටත් සිතටත් යම්කිසි කෙනෙක්ගේ ආශ්‍රවයක් නැත්තම් චන්දරාගයක් නැත්තම් ඇලීමක් නැත්තම් ඕනකමක් නැත්තම් තෘෂ්ණාවක් නැත්තම් මාරය එහෙනම් කාටද අයිති? එහෙනම් මට අයිති නෑ. එහෙනම් මට අයිති නෑ කිව්වා. ඇයි? එයාට ආශ්‍රව හදන්න බෑ. ආශ්‍රව ප්‍රහීන කරලා තියෙන්නේ. සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළේ බුදුරජාන් වහන්සේ රාතන් වහන්සේ පසේ බුදුරජාන් වහන්සේ එහෙනම් අපි ආශ්‍රව හදනවද හදනවා කොච්චර වෙලාවකට එක චිතක්ෂණයටයි ඒතර චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා කියන්නේ උදේවැය නැද්ද එතන බිඳෙනවා කියන්නේ භංගය අන භංග ඥානය හරි ඉතුරු ඥාන ටික අපි පස්සේ කතා කරනවා බය වෙන්න ඕනේ මේ දෙක දැකලා ඉස්සෙල්ලා ඇතිවෙනවා නැතිවෙනවා එතකොට එතන තියෙන අනිත්‍ය ලක්ෂණය අර නිරන්තරයෙන් පෙළීම පීඩාව දැවිල්ල දුක්ඛ ලක්ෂණය මේක ප්‍රත්‍යයට අනුරූපව හදපු ඵලයක් ප්‍රත්‍ය කියන්නේ උපකාරය කොහොමද උපකාර වුනේ දැන් වර්තමානයේ අපි හොඳට දන්නවා පෙර කර්මයෙන් ප්‍රතිසන්දිය අරන් දුන්නා ප්‍රතිසන්දිය අරන් දෙනකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මතා පහේ රූප කලාප 30ක් වෙනස් කරන්න පුළුවන් කියන එක අපි මීට කලින් ඇහුවා දන්නවා තේරෙනවා කාය දශක වස්තු දශක භව දශක එම නැත්තම් මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ ඇසකුත් නැහැ කනකුත් නැහැ නාසයකුත් නැහැ දිවකුත් නැහැ ශරීරයකුත් නැහැ එතන තියෙන්නේ ගලාගෙන යන දියරයක් ඒකේ නැහැනේ ඇස් කන නාස දිව ශරීර මොනක්ද අර විඥාණය සම්බන්ධ වෙනවත් එක්කම අර රූප කලාප 30ක් විකෘති කිරීමේ හා ප්‍රකෘති කිරීමේ ස්වභාවයක් තියෙනවානේ. දෙකෙන්නේ මේ පටන් ගත්තේ මේ ක්‍රියාව. දැන් එහෙනම් ඒක කර්මයෙන් නේද? හරි. ඒතර කර්මයට ආයස කොච්චරයි? එක චිතක්ෂණේ. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ඒත් අපි හදනවා. හදන්නේ කොහොමද? ආශ්‍රව නිසා. එහෙනම් වර්තමානයේ මේ සෝත ප්‍රසාද රූපයට එතන ඉඳලා ජනක කර්මයෙන් ප්‍රතිසන්දිය අරන් දුන්නු තැන ඉඳලා උපස්තම්භක කර්මය උපකාර කරනවා නේද ඉස්සරහට ගෙනියන්නේ මොකද චිතක්ෂණ 17ක් තුල ඒ හටගත් සියලු රූප කලාප ඉපද බිඳිනවා ප්‍රතිසන්දි විඥානයත් එක චිතක්ෂණයක් තුල ඉපද බිඳුණා එතන ඉවරයි නාම රූප දෙකේම ක්‍රියාව එතනින් ඉවරයි තන රූපේ ක්‍රියාවට ඉදිරියට ගෙනියන්න කර්මයෙන් සහයෝගය දෙනවා ඒ උපස්තම්භක කර්මය ඒ කර්මය සහයෝගය දෙන ආකාරයට තමයි මේ සෝත ප්‍රසාද රූපේ ප්‍රවෘත්තිය පැවැත්ම තියෙන්නේ දැන් ඒක තේරුම් ගන්න පුළුවන් හොඳට සමහර කෙනෙකුට උපතේ මෙහෙන්නේ නැහැ සමහර කෙනෙකුට ටික දවසක් යනකොට හෙන්නේ නැහැ සමහර කෙනෙකුට අවුරුදු 30-40ක් යනකොට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ එතකොට මේ කර්මයෙන් නිරන්තරයෙන් කර්මය ප්‍රත්‍යය වෙනවා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද මේ සෝත ප්‍රසාද රූපය නැමැති ඵලයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දැන් තේරෙනවද? ප්‍රත්‍යය නා ඒකේ ප්‍රත්‍යය කියන්නේ උපකාරය. එතකොට උපකාරයට අනුව මේ
ප්‍රවෘත්ති එහෙම නැත්නම් සෝත ප්‍රසාද රූපේ ප්‍රවෘත්තිය ඒ ඵලය සෝත ප්‍රසාද රූපේ ඵලය. ඒතර අර උපස්තම්භක කර්මය සහයෝගය දෙනවා. ඒක ප්‍රත්‍යයයි. එතකොට ඒ කර්මය ප්‍රත්‍ය වීම නිසා ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද මේක ගෙනියන්නේ? ඒකක්. සිතේ ප්‍රවෘත්තිය තියෙන්න ඕනනේ මේක ගෙනියන්නේ. සෝත ප්‍රසාද රූපේ ප්‍රවෘත්තිය පැවැත්ම ගෙනියන්න සිතේ ප්‍රවෘත්තිය ඕනමයි. මොකද සිත නැවතුණා නම් එකක් නැවතිනවා. අනිත් එක සීතු උෂ්ණ දෙක. එයත් ප්‍රත්‍ය වෙන ආකාරයටනේ. දැන් අපි දන්නවා මේ සීතල පලාකටකට ගියාම අගුල් වැටෙනවා කියන අපි කියන කන්දේ නේ. ඒතකොට ඒ සීතු උෂ්ණ අනුවනේ නේද එතකොට ඒකේ ප්‍රවෘත්තිය තියෙන්නේ. සීතු උෂ්ණ දෙක අනුව. අනිත් එක ආහාරය. ආහාරය ප්‍රත්‍ය වෙන්නේ යම් ආකාරයකටද ඒ ආකාරයට අනුවයි ඒ ප්‍රවෘත්තිය. එහෙම නැත්නම් ඒ ඵලය. සෝත ප්‍රසාද රූපේ ඵලය. ඒක ඵලය ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතකොට ආත්ම දනාත්මද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. දැන් එතන එහෙම දෙයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිවන් දැකීම සඳහා අපි පැහැදිලිව කරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රති ඥාන දර්ශන විසුද්ධිය දක්වාම අපි මෙනෙහි කළ යුතු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන්. දැන් ඒතරේ ලක්ෂණ තුනම තියෙනවද එතන? තියෙනවා. හරි. ඒතරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම එතන තියෙනවා. හැබැයි අපි එහෙනම් ඒ සෝත ප්‍රසාද රූපය අපි සිත ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවද නැත්? කරන්න කැමති කියන්නේ ඒකයි. ඒතකොට ආශ්‍රවයක් හැදුවා. කාමස්ව මේක කාමවස්තුවක්. හරිනේ? ඒතර කැමැත්තෙන් ඇලෙනවා. ඒකර කාමාශ්‍රව. දැන් ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. හරිනේ? අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාරයන්ට. සංස්කාර ප්‍රත්‍ය ප්‍රසන්න විඥානයට. ප්‍රසන්න විඥානයේ ප්‍රත්‍යයි නාම රූප වලට. නාම රූප ප්‍රත්‍යයි ආයතන වලට. ආයතන ප්‍රත්‍යයි ස්පර්ශයට. ස්පර්ශ ප්‍රත්‍යයි වේදනාවට. වේදනාව වේදන පච්ච තන්න පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච දැන් අපි මොකක්ද හැදී දුකක් දැන් ජරා මරණ තියෙනවනේ ආ එහෙනම් දැන් අපි හැදී දුකක් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක දුකටයි තියෙන්නේ ඒක ආරි සත්‍යය මේ චතුරාරි සත්‍යය දැන් මෙතන තියෙනවා දැන් ආශ්‍රව කියන්නේ සමුදාරි සත්‍යය ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන්නේ ඇලෙනවා කියන්නේ තණ්හාව. එතකොට දැන් මේක අපි කැමැත්තෙන් ඇලිලානේ තියෙන්නේ. හැබැයි කැමැත්තෙන් ඇලෙන්නේ යන එක චිතක්ෂණයයි. මේ චිතක්ෂණ 17යි ඇලෙන සිතට එක චිතක්ෂණයයි. එහෙනම් දැන් එතන තියෙන උදය වේ. ඉපද බින්දෙනවා. හටගන්න ශනේ බින්දෙනවා. දැන් එතකොට සත්‍යයකුත් නැහැ, පුච්චරයකුත් නැහැ, ජීවියෙකුත් නැහැ, කෙනෙකුත් නැහැ, කවුරුවත් නැහැ, කිසි කෙනෙක් නැහැ. අපි හදනව සසරක් කැමති නේ මේකද? හරි. බාහිර ශබ්දයට කැමති. කැමති. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියනම එදෙනවා. මීරි ශබ්දයෙන් නෑනේ. මීරි ශබ්දයක් තියෙනවද? දැන් මේක නෑ කියලා පෙන්වන්නේ. නෑ කියන්නත් බෑ. තියෙනවා. අර ධර්මතා පහ එන්කොලොත් නෑ. දැන් ධර්මතා පහ එකතු වෙච්ච තැනනේ මේක තියෙන්නේ. ඒ කියන්නේ පෙර කර්මය හා වර්තමාන භවයේ කම්මචිත්ත ඍතුආර. ඒ පහ නැත්තම් මේක නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ නැහැ කිව්වේ නැහැ. ඇයි මේ තියෙන්නේ? තියනවා කිව්වේ නැහැ. තියනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා. පරමාර්ථයට ගියාම නැහැ. හරිනේ. ඒතර හරියද බුදුරජාණන් වහන්සේ දේශනා කරන. දැන් අපි මේ නැති දෙයක් නේද මේ හදාගත්තේ? මොන හේතුවක් හින්දාද හැදුවේ? ආශ්‍රව හින්දා. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ samudāri satya. තණ්හාව කියන්නේ samudāri satyayi. දැන් මේකේ තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක ඒ දුක්ඛාරි සත්‍යයි. දැන් හරිද? දැන් එතකොට එහෙනම් ආශ්‍රව අයින් කරන්න වෙනවා. ඒ තමයි නිරෝධාරි සත්‍යය. සමාධිටි. දැන් සමාධිටි. දැන් සමාධිටි. එතකොට එහෙනම් හේතුව අයින් කරන්න ඕනේ. එහෙනම් නිරෝධයි. දැන් එහෙනම් මේක තව භවයකට අපි ප්‍රාර්ථනා කරනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiyaශ්‍රව.
දිට්ඨියෙන් ගන්නෙ කන. සම්මා දිට්ඨියෙන් ගන්නෙ ක්‍රියාව. දැන් මොකද්ද ගන්නෙ? දිට්ඨියෙන් ගන්නවද සම්මා දිට්ඨියෙන් ගන්නවද? අන්න එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් හරිද චතුරාර්ය සත්‍ය? තේරෙනවද කියපේක? හරි. එතකොට දැන් සබ්දයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේත් නැහැ. තියෙනවා කියන්නේත් නැහැ. තියෙනවා කියන්නේත් නැහැ. නැහැ කියන්නේත් නැහැ. එතන මොකද්ද කියන්නේ? හැදෙනවා. මොකද්ද? සබ්දයක් හැදෙන්නේ සතර මහා ධාතුවේ සුද්දාස්රේ කලාපේ. ඒ කලාපේ සුද්දාස්රේක කලාපේට නැවත නැවත ප්‍රත්‍ය වෙන්නේ සුද්දාස්රේක කලාපේම තමයි. නැවත නැවත ඒ සබ්දයට ප්‍රත්‍ය වෙන්නේ සුද්දාස්රේක කලාපේ. ඒ සුද්දාස්රේක කලාපේ නැවත නැවත ප්‍රත්‍ය නූනොත් සබ්දයක් තියනවද? එන සබ්දයක් නෑ. හැබැයි සබ්දයක් තියෙනවා. මේ දැනුත් එන සබ්දයක්. නෑ කියන්නේ බෑ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇත කිව්වත් වැරදි. නැත කිව්වත් වැරදි. ඇත කිව්ව සාසද දිටි, නැත කිව්වොත් උච්ඡේද දිටි. දෙකටම නොගිහින් මැදින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යයයි. හරි. දැන් ඊ සෝත ප්‍රසාද රූපේවත් කන බාහිර සබ්දය. නැත කියන්න බෑ, නැත කියන්න බෑ. හරිනේ. ඒතකොට හේතුන් ගෙන්නේ හටගන්නේ මේ හේතු ප්‍රත්‍ය. මේ තමයි බුදුරජාණන් ඉදිරිපත් කරේ. ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය සහ මේ අපේ මෝඩකම, මෝහය, අවිද්‍යාව නිසා අපි මේවා ග්‍රහණය කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ තුලින් අපි මේ දුක් ගොඩක පැටලිලා ඉන්නේ. එහෙන් පිටින් නැවත නැවත උරුම කරගන්නේ දුකක් කියන එකයි පෙන්වන්නේ. ලෝකයේ පවතින දුක උඩයි කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකේ ශුන්‍යයි. දැන් කනක් තිබ්බද? නැහැ. ආශ්‍රවණේ සය හැදුවද? ආ, එතකන් තිබ්බේ නැහැ නේද? එහෙනම් ශුන්‍යයි. ඒතර ශබ්දයක් තිබ්බද? නැහැ. එයි. අර සුද්දාස්ත්‍ය කලාපයේ ප්‍රත්‍ය වීම නිසා හටගත්තා. එතකන් ශුන්‍යයි. හරිනේ? හරි. ඒ දෙක නිසා සිතක් මේක ඇතුලේ තිබ්බද? ශබ්දේ තිබ්බද? නැත කිව්වොත් වැරදි. මට ඇහෙනවනේ. ඇත කිව්වොත් කොහෙද තියෙන්නේ? කන ඇතුලේ තියනවද සිත්? නැහැ. බාහිර ශබ්දේ සිත් තියනවද? නැහැ. එහෙනම් ඒ සිත කොහෙද තිබ්බේ? කොහොත් නැහැ. එහෙනම් ශුන්‍යයි. නැත්තම් ශුන්‍යයි හිස්නේ. හැදුවා. කොහමද හැදුවේ? ඒ මේ ධර්මතාව දෙක එකතු කරගත්තේ. ස්පර්ශය නෙමෙයි දෙතන තියෙන්නේ. එතකොට ඒ සෝත විඥාණයට කැමති ප්‍රිය කරනවා. ඉතින් ආශ්‍රවණි. ඒ සෝත විඤ්ඤාය කියන්නේ කණයි ශබ්දයයි නිසා හටගන්න සිතට කැමතිද නැද්ද? කැමති, ප්‍රිය කරනවා. මිහිරි ශබ්ද අහන්න කියන්නේ නැද්ද? අහන්න ඕන නැද්ද මිහිරි ශබ්ද? කරුණාවෙන් කතා කරනවට නෙමෙයිද කැමති? හොඳින් කතා කරනවට, සුහදව කතා කරනවට නෙමෙයිද කැමති? එතකොට ශබ්දයට ප්‍රියයි නේ. දැන් එතකොට ඒ ශබ්ද, ඒ සිත මේක ඇතුළෙත් නැහැ. බාහිර ශබ්දෙත් නැහැ. එතකොට නැහැ කියනවද තියනවා කියනවද? ප්‍රත්‍යයෙන් උපන්න කියනවද? උපකාරයෙන් උපන්න කියනවද? ඒක තමයි ඇත්ත. එතකොට අපි හැදුවා නේද එකක්? අලුතෙන් හදාගත්තා. එතකන් කොහොමත් තිබ්බේ නැහැනේ. එහෙනම් හැදුවේ අපි සසරක් නේද? එයි. ඒකට ඇලෙන තාක්කල් හදන්නේ සසරක්. මේ සසරට හේතු හදන්නේ අපි. ඒ කියන්නේ දුකට හේතු හදන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හේතු හදනවා අපි, මේ සමුදය හදනවා. සමුදය අයින් කරන්න කිව්වා. දුක්ඛාරය සත්‍ය, සමුදාරය සත්‍ය, හේතු අයින් කරන්න. ඒ නිරෝධය එතකොට. නිරෝධ වෙන්නේ දුක. ඒ නිරෝධාරය සත්‍යවත් නිවනයි. ඒ දර්ශනය, ඒ විදර්ශනා ප්‍රඥාවෙන් ආවි සම්මා දිට්ඨිය. ඒ කල්පනා සම්මා සංකප්ප. ඒ අනුව ඉතිරි මාර්ගාංග වැඩෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් පැහැදිලිද? දැන් එතකොට එතනත් ආශ්‍රවයක් හැදුවා. ඒ ආශ්‍රව හැදුවා කියන්නේ සසරක් හැදුවා නෙමෙයිද? දුකක් හැදුවා නෙමෙයිද? දැන් එතකොට බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයාගේ දුක්ගිනි නිවුවා. අපි අයි හදනවා.
හදන දුක්. ඒ විතරක් නෙමෙයි. දැන් එතකොට ඒ කර්ණ තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශය නෙමෙයිද? එහෙනම් කාමාශ්‍රවයන්ට ප්‍රති ස්පර්ශයද? ස්පර්ශය නෙමෙයිද? අර ශබ්දයටත් ශබ්ද ස්පර්ශ වෙන්නේ නෙමෙයි. එතකොට ඒ දෙක නිසා හැදෙන සිත එතන ස්පර්ශය අනිවාර්යෙන් තියෙනවා. තින්න සංගති පස්සෝ. එතන ස්පර්ශය නියත වශයෙන්ම තියෙනවා. එහෙනම් ආශ්‍රවයන්ට ප්‍රත්‍ය ස්පර්ශය නෙමෙයිද? එතකොට ආශ්‍රවයන්ට ප්‍රත්‍ය ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආශ්‍රව හට ගන්නවා. ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව. එතකොට අවිද්‍යාව හටගත්තා. අවිද්‍යා ප්‍රත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. හරිනේ. දැන් ප්‍රවෘතිය පැවැත්ම. දැන් එතකොට පුජ්‍යලේ දයන්නේ සත්‍යයේ දයන්නේ මොකද්ද මේ වෙන්නේ? දැන් ස්පර්ශය නිසා විඳීමේ සිතට කැමති නැද්ද? එතකොට මේ විඳීමේ සිත කොහෙද? දැන් ස්පර්ශය කොහෙද තිබ්බේ? ස්පර්ශය කියන එක තිබ්බද? නැහැ. ඒ නැහැ කිව්වොත් වැරදි. ඒ මේ කරුණ තුන එකතු කරනවා නේ. එතන ස්පර්ශයක් තියනවා නේ. ඒ කියන්නේ අලුතෙන් හට ගන්නවා. එහෙනම් ඒ ස්පර්ශය කණිත් නැහැ. බාහිර ශබ්දෙත් නැහැ, සිතෙත් නැහැ. ඒ කර්ණ තුන එකතු වෙච්ච තැන නෙමෙයිද ස්පර්ශය? අලුතෙන් අලුතෙන්ම ආපු එක නෙමෙයිද? අලුතෙන් ආවට එක චිත්තක්ෂණයයි එයාට රැඳෙන්න බෑ. ඒකයි අනිත්‍යයි කිවි. එතන තියෙන උදියවැය. එතන තියෙන බංග ඥානය. එතන තියෙන බයතු පට්ටාන ඥානය. මේ කරුණ ඉතාමත්ම නිවැරදිව දැක්කොත් එන්නේ ලොකු බයක් එන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද්ද මේ වෙන්නේ? එතනට තාම ආවේ නැද්ද මනස? දර්ශනය තුළ එතෙන්ට එනවා බයතු පට්ටාන ඥානය. ඒ තුල දකින්න ආධිනවයක්. මොකන්ද මේ පැවැත්මේ තේරුම? කොහෙද මේ යන්නේ අපි? මේ පැවැත්මේ ඇති අර්ථය මොකද්ද? ප්‍රයෝජනෙ මොකද්ද? හදන්න හදනොත් නැතිවිලි ඉවරයි. ආයි හදන්න හදනවා. ආයි සිතක් හදන්න හදනවා. ආයි සනේ නැතිවිලි ඉවරයි. සිත ලක්ෂයක් හදන්නකො. හදන සනේ නැති වෙනවනේ. ඒක උදේවැය නෙමෙයිද? ඒක බංගය නෙමෙයිද? ඉතින් ඇයි ඔකට බය වෙන්නේ නැත්තේ? ඒක සිතට අනුගත වුන්නේ නැහැ තාම. සිතින් දැක්කේ නැහැ තාම. සිතට දර්ශනය වුණේ නැහැ. එහෙනම් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැහැ කියන්නත් බැහැ. තියෙනවා කියන්නත් බැහැ. අලුතෙන් හදනවා අපි. අලුතෙන් හදනවා. අලුතෙන් හදුවේ නැද්ද? අලුතෙන් හදුවා. ඒ කරුණු තුන එකතු කරා නම් එතන අනිවාර්යෙන් හදුවා. ඒ කරුණු තුන එකතු නොවන තාක්කල් ස්පර්ශයක් නැහැ. ඒකයි ශුන්‍යයි කිව්වේ. ඒකයි ශුන්‍යයි කිව්වේ. හදුවා නම් හදුවේ දුකක්. ඇයි? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ආශ්‍රව, ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර. දැන් ජරා මරණ. හරිනේ. ඒතොර දුක නේද හදලා තියෙන්නේ? ඒතොර ආර්ය සත්‍යයක්ද නැද්ද? දැන් දුකෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න? ඇලෙන සිත අයින් කර. ආශ්‍රව හදන්න එපා. බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ආශ්‍රකේශය ඥානෙන්නේ. පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ සියලු ආශ්‍රයන් සේකලානේ. එතන දිනේද විද්‍යාව ඉපදුනේ එතන. එතන තමයි එතකන් ලෝකයේ අවිද්‍යාවේ. එදා තමයි විද්‍යාව ලෝකෙට පහළ වුනේ. ඒක තමයි විද්‍යා උදපාදි කිව්වේ. චක්කුන් උදපාදි කිව්වා. ඥානං උදපාදි කිව්වා. පඤ්ඤා උදපාදි කිව්වා. ආලෝක උදපාදි කිව්වා. එතකන් කිව්වේ නේ. එතකන් ලෝකයේ අවිද්‍යාවේ තිබ්බේ. මේ නිවැරදි ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේගේ මනසට ගෝචරය වෙලා නිවැරදිව අවබෝධ කරගන්න තාක්කල් ලෝකයේ තිබ්බ අවිද්‍යාවයි. එදා තමයි විද්‍යාව පහළ වුණේ. හැබැයි අදත් ඒ විද්‍යාව තියෙනවා. ඇමරිකාවේ NASA ඇත්තනේ මේ විද්‍යාව තියෙන්නේ. මේ තමයි විද්‍යාව. මේක නෑ ඇමරිකාවෙත්. කොහෙද තියෙන්නේ? තියනද? මේක තමයි ඇයි? ලෝකෙ දුක උඩ තියෙන්නේ. දුක මත ලෝකෙ තියෙන්නේ. ලෝකෙ ශුන්‍යයි. එහෙනම් ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක්. නැතුව විඳින්න බැහැනේ. සෝත සම්පස්සජා වේදනා. දැන් මේ හොඳට බෙදලා වෙන් කළා, කොටස් කළා, ධර්මදේශනා සිය ගණනකින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දැන් හොඳට ඔය කටියත් මේවා හොඳට මනසින් වෙන් කරගෙන තියෙනවා නම්, බෙදලා බලලා තියෙනවා නම් දැන් මේ කියන්නේ හොඳට තේරෙන්න ඕනේ. මොකද නැත්තම් මෙතනින් එහාට යන්න බෑ. මේ අර දීර්ඝ කාලීනව අරගෙන ආපු අවබෝධය නැතුව. ඒකයි මේ ක්‍රමානුකූලව කියන්නේ. ඉසලා සීල විසුද්ධිය කිව්වා, ඊට පස්සේ චිත්ත විසුද්ධිය කිව්වා, ඊට පස්සේ දිට්ඨි විසුද්ධිය කිව්වා, ඊට පස්සේ කාංකා විතරණ විසුද්ධිය කිව්වා, ඊට පස්සේ මග්ගම් මග්ඥාන දර්ශන විසුද්ධිය කිව්වා, දැන් කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය.
තව එකයි තියෙන්නේ. මේ 6 තව එකයි තියෙන්නේ. එහෙනම් වේදනාව කියන ධර්මතාවය ස්පර්ශයේ තිබ්බද? විඥානයේ තිබ්බද? අර බාහිර ශබ්දයේ තිබ්බද? කනේ තිබ්බද? නැහැ කියනවාද හැබැයි? මං කණෙන් විඳිනවා. නැහැ කියන්න බෑ. තියනවා කියනවාද? කොහෙද තියෙන්නේ? අපි හදනවා. ඒ වේදනාවට අපි කැමති. කැමති කියන්නේ කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවනේ නැද්ද ඒ වේදනාවට? එතකොට මොකද්ද හැදුවේ? ආශ්‍රවයක්. කන හැදුව ආශ්‍රවයක්. ශබ්දය ගත්තා එතන හැදුව ආශ්‍රවයක්. දෙක නිසා හැදුණු සිත ඒකට කැමති වුණා එතන ගත්ත ආශ්‍රවයක්. කන්න තුන එකතු කරන ස්පර්ශයක ස්පර්ශ වෙන්න ඕනේ ඒකට කැමති එතන හැදුව ආශ්‍රවයක්. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවා එතව ආශ්‍රවයක් හැදුවා. හැදුවද නැද්ද? එතකන් කොහෙද තිබ්බේ ඔක? නැහැ කියන්නත් බැහැ. පෘථග්ජන සිත් වල තියෙනවා. නැහැ කියන්නත් තියෙනවා කියන්නේ බැහැ. මේ ලෝකේ හැමදාම පවතින දෙයක් තියෙනවා නම් ඒක නැති කරන්න බෑ. කොහොමද ඒක නැති කරන්නේ? මේ නොපවතින දෙයක් අපි හදන නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකෙන් මිදෙන්න පුළුවන් කියලා. නැති දෙයක් හදනවා අපි. ඒ මෝහය නිසා, මුලාව නිසා. එහෙනම් වේදනාව කියන එක මේකෙත් නැහැ. ශබ්දෙත් නැහැ. දෙක නිසා හදන සිතෙත් නැහැ. ස්පර්ශෙත් නැහැ. මේ සෝත ප්‍රසාද රූපය ප්‍රත්‍යයයි බාහිර ශබ්දයට. ඒ දෙන්න ප්‍රත්‍යයයි විඥාණයට. මේ කරුණ තුන එකතු වෙනවා එතන ස්පර්ශය ප්‍රත්‍යයයි. ස්පර්ශය ප්‍රත්‍යයයි විඳීමේ සිතට. ඒකටත් ඇලෙනවා ආශ්‍රව. හරිද? දැන් එතකොට ඒ විඳීමේ සිතට ආයශ කොච්චරද? එක චිතක්ෂණේ. එතන තියෙන නිත්‍ය ලක්ෂණයද අනිත්‍ය ලක්ෂණයද? ඒ චිතක්ෂණේ නිතිය. ආයි විඳින්න ඕන නම් ආයි බලාගෙන ඉන්න අහගෙන ඉන්න ඕනේ. ඒක නැති වෙච්ච ගම දැන් අපි උදාහරණයක් ගමු. හොඳ සින්දුවක් අහගෙන ඉන්නවා. ගොන් රේඩියෝ එක දාගෙන එහෙම නැත්තම් මේක දාගෙන අහගෙන ඉන්නවා. සනෙන් විදුලිය විසන්දිය. දැන් මොකද උනේ තෝ? ආ ඉවරයිනේ තේ. පැහැදිලිද? එහෙනම් මේ ආශ්‍රව හදනවනේ. එහෙනම් ආශ්‍රව අයින් කළොත් එත නිවනද නැද? මේ අලුතෙන් හදනේ අලුතෙන් හදනවා. ඒ හදනේ මෝහය නිසා. මුලාව නිසා, රැවටීම නිසා, අවිද්‍යාව නිසා. එහෙනම් අදත් බණ කිව්වේ අවිද්‍යාවෙ මිදෙන්න. ඒ කියන්නේ සසරෙන් නිවනට. හැබැයි මේකයි මේක නිවැරදිව විභාග කරන්න ඕනේ, නිවැරදිව පරීක්ෂා කරන්න ඕනේ, නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. එතකන් ඔය හදන ආශ්‍රව අයින් වෙන්නේ. ආශ්‍රවයක් හදනවා කියන්නේ සසරක් හදනවා. එක ආශ්‍රවයක් හොය. ඒ කියන්නේ රූපයන්ට අකමැති වෙලා අපි කියමු නාමයන්ට කැපති වුණා කියලා. ඒ හැම හතරක් තියෙනවා නේද? අකසඤ්ඤායතන, විඥානච්ඤායතන, අකිඤ්ඤඤ්ඤායතන, නේවසඤ්ඤාඤ්ඤායතන. එතනත් හදන්නේ ආශ්‍රවයක්. ඇයි ඒකට කැමතිනේ? ඒකට ප්‍රියනේ. ඒ නිසානේ ධ්‍යානය උපදවන්නේ. ආ එහෙනම් එතනත් තියෙන ඇලීමේ සිත. ආශ්‍රව සහිත සිත. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතනත් නිවන නැහැ. ආලාර කාලාම උද්දකරාම පුත්තගෙන් නික්ම ගියේ ඒ හේතුව හින්දා. මතන නැහැ නිවනක්. මතන සැනසීමක් නැහැ. මතන සදාකාලික ගැලවීමක් නැහැ කියන එක එදා බෝසත්යන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා තමයි 얘 දෙන්නගෙන් වෙන් වෙලා ගියේ. පැහැදිලිද? ඉතින් ධර්ම දේශනාව අවසන් කරන්න කියන කාලේ. එහෙනම් දැන් තේරෙන්න ඕනේ. ඔව්. ඉතින් හැබැයි නිරන්තරයෙන් පරික්ෂා කරන්න ඕනේ. මේ පරික්ෂා කරනවා කියන්නේ බුද්ධියෙන් කරන්නේ. ඒකට කියන්නේ විදර්ශනා කියලා. බුද්ධියෙන් කරන පරීක්ෂණයට තමයි භාවනා කියන්නේ. ඒ විදර්ශනා භාවනා. දැන් පැහැදිලිවෙන් නිවන කොහෙද තියෙන්නේ කියලා? ආ ස්පර්ශයෙන් කරනෝනේ. ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ. දැන් ඒතොර ස්පර්ශය ආශ්‍රවලට ප්‍රත්‍ය, ඊට පස්සේ ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය ආයනවා.